දායබර දරුවනි මුලින්ම කියන්න ඕනි අද කණ්ඩායම් පන්ති සාකච්ඡා කරේ ඔයාලත් අරමුණු කරගෙන ඌව පළාත් පේපර් එක අද දවසේ තිබුණා පාසල්වල ඒකේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡා කිරීම කරා මම හිතන්නේ ගැටළු 20 ගානක් ඒ බහුවර්ණයේ ඉතින් ඒක අර ඉවර වුණේ නැහැ මේ වෙලාවත් මං බහුවර්ණ පේපර් එකම සාකච්ඡා කරනවා ඔයාලගේ තාපේ තීරි වෙලාවේ ඒක එච්චර හිතන්න එපා පිට ඉස්සලා නිමාඩු දවස් දෙක තුනක් එනවා ඒ නිමාඩු දවස් දෙක තුනේදී අපිට තාපේ ප්‍රශ්න කරන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා මේ විශේෂයෙන් කියන්න ඕනි ඔය දරුවන්ට මේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ මේ දක්වා සාකච්ඡා කරපු ටික කණ්ඩායම් පන්තියේ සාකච්ඡා කරපු ටික ඒ ප්‍රශ්න මම හිතන්නේ 29ක් විතර. ඒ ප්‍රශ්න 29ෙම විස්තරාත්මකව අපි සාකච්ඡා කරා. ඒ සියලු දිනාටම අද දවසේම ඒ අද දහිත දවස තුල ඒ රෙකෝඩින් එක වාර්ත දෙනවා. මගේ පන්තියේන සියලු දරුවන්ට. ඒ රෙකෝඩින් එක ලැබෙන සරස්සනවා. ඒක බයි වෙන්න එපා සීල් දෙනාට මේ රෙකෝඩින් එක දෙනවා කණ්ඩායම් පන්ති නෙමෙයි දැන් මේ සම්බන්ධ වෙලා ඉන්න තියරි එන සීල් දරුවන්ට ඒ රෙකෝඩින් එක දෙනවා එතකොට ඒගොල්ලෝ ඒ ප්‍රශ්න ඉතුරු පළවෙනි 29 ඒකෙන් බලා ගන්න ඔයාලට ඒකෙන් බලා ගන්න පුළුවන් නේ ඒ ප්‍රශ්න 29 ඒකෙන් බලා ගන්න පුතේ එතකොට ඉතිරි ටික අපි මේ වෙලාවේදී සාකච්ඡා කරමු. ඒ ප්‍රශ්න 29 ඉතාමත් වැදගත් සීලු අයට රෙකෝඩින් එක කරනවා. අද දවස තුල හෝ හෙට දවස තුලම ලැබෙන සරස්සනවා. ඒ කියන්නේ කිසි ප්‍රශ්නයක් හිතන්න එපා. එතකොට අද මේ මොහොතේත් මම ඒක ඉතිරිය සාකච්ඡා කරන්න යනවා. එතකොට අපිට ඉතිරිය සාකච්ඡා කරාම සිකුරාදා දවසේ මම හිතන්නේ පුළුවන් ශිකුරාදවශ අපිට පුළුවන්කමක් තියෙනවා විහුවගත සහ රචනා ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න. බලන්න 30 වෙනි ප්‍රශ්නේ. ඇතුළත කුඩා වායු බුබුල සහිත වීදුරු ගණකයක් පැත්තක දිග 15ක් වේ. එක් පැත්තකින් බැලු විට වායු බුබුල ගණකයේ තුල 6ක් දුරින් පිහිටයි. ප්‍රතිවිරුද්ධ මුහුණතින් බැලු විට 4ක් දුරින් පිහිටයි. නම් වීදුරු වල වර්තනාංකය බලන්න මේ ඝනකය 15 සෙන්ටිමීටර් ඉතපතේ මේ වගේ වායු බුබුලක් තියෙන කොච්චර ගැඹුරින්ද දන්නේ ඕ මේකේ ප්‍රතිබිම්බේ මේ වගේ පේනවා මේ පැත්තෙන් බැලුවම 6ක් දුරේ අය එක අපි සාමාන්‍යයෙන් දන්නු දෘශ්‍ය ගැඹුරු සමානයි ඇස තියෙන මාධ්‍ය වර්තනාංකේ වස්තුව තියෙන මාධ්‍ය වර්තනාංකේ වාරය ශක්තිය ගැඹුර එනම් මේ දෘශ්‍ය ගැඹුරු d එක නම් මේක 6යි වාතේ නැහැතින් වාතේ 1යි වීදුරු වල වර්තනාංකේ දන්නේ ඉංචි t කියන්නේ ශක්තිය ගැඹුර අපි දන්නේ නැහැ මෙතන තියෙන ශක්තිය ගැඹුර අපි දන්නේ මේ අය එක ප්‍රතිබිම්බය ශක්තිය ගැඹුර T කියලා ගන්න. එහෙනම් T. එහෙනම් මෙතන කියනවා T සමාන 6යි G කියලා. එහෙනම් මේ පැත්තෙන් බැලුවොත් I2 නම් එයාට ගැඹුර පේන්නේ මේ පැත්තෙන් බැලුවොත් ඇහැ මෙහින් තියෙන බැලුවොත් ගැඹුර පේන්නේ පුතේ 4 සෙන්ටිමීටර් කියලා. ඒ කියන්නේ D2 කියන්නේ. ඒ වෙලාවේ මේ ඉස්සෙල්ලා එකේ ගැඹුර D1 නම් මෙතෙන් දැන් මෙතන ප්‍රතිබිම්බේ දැන් මෙතෙන් දැන් ප්‍රතිබිම්බේ පේන්නේ අපිට D2 ඒ වෙලාවේ ශක්තිය ගැඹුර කියන්නේ 15 ඍණ T කියන එක. හොඳයි. එහෙනම් D2 ලියන්න පුළුවන් ඇස තියෙන මාධ්‍ය වස්තු තියෙන මාධ්‍ය වාරය ශක්තිය. ඒ තමයි T' කියලා.
දෙක ඒගොලු කියනවා හතරක් කියලා. එකයි වස්තුව තියෙන තැන එනෝ ඒ වස්තු තියෙන මාධ්‍ය වර්තනක G T dash කියන්නේ කාටද පුතේ 15 වෙන T ඒ මේ දිගම 15යි මෙතන මෙතන සත්‍තිගම T නෝ මේක 15 වෙන T අරෙහි පැත්තේ හැදිබෝ 15 වෙන T එක යට NG 15 වෙන T ට දාන්න 6යි NG කියලා අර හෙව්වනේ එන හතර සමානයි 15 බෙදීම ඉංචි වෙන්නේ හයි ඉංචි කියලා. එහෙනම් පුතේ 10යි ඉංචි සමානයි 15යි ඉංචි සමානයි 1යි සමානයි. සාමාන්‍ය විදුරු වර්තනාංගේ මතකෙන් ඉර ගැව්වා නම් ඒත් හම්බ වෙනවා වගේ නේ. මතකෙන් ඉර ගැව්වා නම් ඒත් හම්බ වෙනවා වගේ නේ. නිකන් දන්න විදිහට හොඳයි ඊට පස්සේ 31 වෙනි ප්‍රශ්නය ශලනුවති චලිතයේ දෝලන කාලාව තීටා කාලයේ සමග විචලනයේ පෙන්වන ප්‍රස්ථාරය ගන්න අපි සාමාන්‍යයෙන් දන්නවා මතක ඇති විස්ථාපනයේ සමානයි සයින් ඔමේගා මේක තමයි කලාව කියන්නේ තීටා සමාන ඔමේගා මෙයා නියතය. T සමග තීටා වෙනස් වෙන්නේ. T තීටා වෙනස්. ඇයි මතක නැද්ද ඔයාලට? මං කියලා දුන්න කලාරම්භයක් සහිත එක sin omega t තීටා බිඳුව වගේ තිබෙන. මේ කෑල්ලම කලාව P කියන්නේ. P සමානයි omega t දන් තීටා බිඳුව. ඒතකොට ඒ වගේ එකක් මම සටහනේ බලන්න කාලය සමග P වෙනස් වෙන්නේ. මේ විදිහට යනවා. කලාරම්භය සහිතව කියලා කිව්වා. ඉතින් මේක එහෙම නෑ. එහෙනම් නිවැරදි එක හතර. 32 වෙනි ගාන පොඩ්ඩක් බලමු. මේ 32 වෙනි ගාන මම කැමති නැති ගානක්. වැරදි ගාන. 32 වෙනි ගාන වැරදි ගානක්. ඒ වැරදි ගානින්ද ඔයාලගේ භාෂාවෙන් හදලා ඊට පස්සේ අපි වැරදෙමු ආ සාමාන්‍ය ජවරෝධයක මෝටරේ ක්ෂමතාවයේ 10 වර්ගික කියන්නේ 100යි. ඒක ලබාගත හැකි උපරිම කෝණික ප්‍රවේගය 25 වෙන්න ඕනේ. 20 29 වෙන්න බෑ 25 වෙන්න ඕනේ පුතේ. තප්පරේ රේඩියන් මේ රෝදේ මත තියාගෙන ගියාට පොදේ උපරිම ප්‍රවේගයේදී ওই උපරිම ප්‍රවේගය ලැබෙන්නේ මෝටරේ කැරකෙන්න ව්‍යාවර්තනයක්. එයා දෙනවනේ විදුලිය අරගෙන මෝටරේ කැරකෙනවා. ඒ මෝටරේ කැරකෙන්න එයා ව්‍යාවර්තනයක් දෙනවා. මෝටරේ කැරකෙන්න ව්‍යාවර්තනයක් දෙනවා. ඒ ව්‍යාවර්තනය ඝර්ෂණ ව්‍යාවර්තනයට යම් වෙලාවක සමාන වුණාම අන නියත කෝණික ප්‍රවේගයෙන් කැරකෙනවා. දැන් පොඩ්ඩක් මම සඳහන් කරන්න වෙයි. දැන් අපි මේ මෝටරේ ඔමේගා වලින් කැරකෙන වෙලාවක් හිතන්නකෝ. ඔමේගා වලින් සාමාන්‍යයෙන් කැරකෙනකොට ඇත්තට මෝටරේ දෙනවා ව්‍යාවර්තනය. ඒ වගේම විරුද්ධව තියෙනවා ඝර්ෂණ ව්‍යාවර්තනය. ඒත් කියලා ගන්න. ද මෝටරේ විශ්ින් කරකවන ව්‍යාවර්තනය දෙන විරුද්ධ ඝර්ෂණ ව්‍යාවර්තනය දෙන ඒ ව්‍යාවර්තනේ වාරයක් මේ ව්‍යාවර්තනේ වාරයක් ඔමේගා සමානයි ප්‍රතිශමතාවයට මෝටරයක් කරකින ව්‍යාවර්තනේ ගත්තොත් අපි මෝටරෙන් දෙන එක හදින මෝටරේ ක්ෂමතාවෙන් දෙන එකක් ඊට එරෙහිව ඝර්ෂණයේ තියෙන අඩු වෙනවා මේක නියතයක්. ඒක නී අපි බාහිරින් සපෙන විදුලිය ලබා දෙන්නේ ඉස්සතම යන්නේ. නා ටෝරින ටෝ එක කියන්නේ නියතයක් කියලා ඒකෝ කියන P බෙදීම ඔමේගා. දැන් ඔයාලට පේනවා ඇති. ඔමේගා වැඩි වෙන්නේ මොකද? මේක නියතයක් නේ. දැන් මේ ටෝ සමාන ඇත්තටම P බෙදීම මේ කැලම තිබ්බ කමන්නේ නැහැ. දැන් මෙයා වැඩි වෙන්නේ මේක නියතයක්
මේක නියතයක් අපි මේ වැඩි වෙන්න බෙදෙන එක වැඩි වෙන්න නේද මෙයා දුන්නේ යම් වෙලාවකදී මේ ඔමේගා ගොඩ වැඩි වුණා වැඩි මේ අඩු වෙනවා අඩු වෙලා මෙයා සමානයි මෙයා වැඩි වෙනකොට මෙයා වැඩි වෙලා යම් වෙලාවක මේ 100 නම් මේක 10 නම් මේ වෙනස 10 ආවොත් සමානයි අන්නේ විලා මෙයාව මේ වැඩිලා මේක මේ අන්තරය කියන එක බිඳුව වෙන පද්දි මේක වැඩි වෙන්නේ කොහොමනේ ඉන්නේ දැන් මෙයා වැඩි වෙනකොට මෙයා අඩු වෙනවා මේ අඩු වෙලා මේ කැලලට මෙයාම සමාන නැහැ. මෙන්නතර ටෝ සමානයි. p බෙදීම ඔමේගා ගන්න ටෝ ඒ. යම් වෙලාවක ඒ කියන්නේ වැඩිලා ඇවිල්ලා මේකට මෙයා එකතු වෙලා එකතු වෙලා මේක සමාන වෙන්න පුළුවන්. වෙන්න පුළුවන්. ඒක ව්‍යාවර්ත සම්ප්‍රීති ව්‍යාවර්තනේ කෝණික ප්‍රේම වැඩි කරාම ක්ෂමතාවයේ සමාන. දෙක දෙයක් තියෙනවා නම් ඔමේගා වැඩි වෙනකොට ටෝ එෆ් නියෙන් ෂාටෝ වැඩි වෙනවා අඩු වෙලා යම් වෙලාවක මොකද වෙන්නේ මෙයාට මෙයා සමාන වෙනවා ඉතින් p බෙදීම ඔමේගා බිඳ වෙනවා ඒක අදහස් දරුවනේ දැන් අපි අවස්ථති ගුණේමත් තියෙනවන්නේ ඒ ඝර්ෂණයේ වෙලාවේ උපරිම කෝණික ප්‍රවේගයෙන් කරකිනකොට උපරිම කෝණික ප්‍රවේගයෙන් කරකිනකොට මතක තියාගන්න අර මෙහෙට තියෙන ටෝ ඝර්ෂණයට එරිව තියෙන එක සමාන වෙනවා ඒල ඇත්තටම මේ මෙදින සමාන වෙනවා එදින සමාන වෙනකොට අපි දන්නවා ඔමේගාට ගන්න පුළුවන් 20යි කියලා. අපි දන්න එහෙනම් ක්ෂමතාවයේ සමානයි ටෝ වැඩි කිරීම ඔමේගා. මෙයා 100යි. මේක දන්නේ නැහැ. ඔමේගා 20යි කියලා තියෙනවා. 25 වුණා නම් හරි. ටෝ සමාන 4යි නියුට්. මෙහෙනම් ඝර්ෂණ ව්‍යාවර්තනය. එබැවින් ඝර්ෂණ ව්‍යාවර්තනයේට මෙයා සමාන වෙනවා කියන්නේ මම උපරිම හතරයි දැන් පුතේ අපි දානවා දැන් එහෙම තියෙන මෝටරේ කැරකෙනකොට ඒ මෝටරේ කැරකෙනකොට යම් වෙලාවකදී ඔමේගා බිඳුවයි ඔමේගා බිඳුවනෝ මේ බලන්න බිඳුවනෝ අනන්තය ටෝරින් ටෝයේ පදනා අනන්තය ඔමේගා බිඳුවයි අනන්තයගේ අධ්‍යයනය කියන්නේ මේ ව්‍යාර්ථන අනන්තයයි කියන්නේ කරකින් නැතිකුට කරකවන්න ලොකු ව්‍යාවර්තනයක් කෝණිකේ ඉන්නේ ඔමේගා බිඳුවේ සිට ඔමේගා දක්වා වැඩි වෙනවා කාලීය තත්පර දෙකකින් එහෙමනේ දැන් අපි සාමාන්‍යයෙන් දන්නවා දැන් මේ වෙලාවේ සිද්ධ වෙනවා චාලක ශක්ති වෙනසක්. බිඳුව මේ වෙලාවේ ඔමේගා වෙන කල් වෙන්නේ. ඒක කෝණික විස්ථාපනයේ ගත්තොත් එහෙම ආරම්භ කෝණික වේගයේ අවසාන කෝණික වේගයේ බෙදීම දෙක වාරයක් කාලය. ඔමේගා බෙදීම දෙක කාලයේ තත්පර දෙකයි. ඒ කියන්නේ ඔමේගා වෙන. කෝණික විස්ථාපනයේ ඔමේගා වෙන රේඩිය. අපි මෙහෙම දෙයක් දානවා. ආරම්භයේදී පුතේ මෙන්න මේ කතාව සිද්ධ වෙනවානේ. ආරම්භයේ ඉඳන් ඔමේගා ගන්නකොට වැය කරන චාර්ජ් ශක්තියක් තියෙනවා. එතකොට බිඳුවේ සිට ඔමේගා දක්වා වැඩි වෙන්නේ. ඉතින් අපි චාර්ජ් ශක්තියක් වශයෙන් දෙන්න වෙනවා. චාර්ජ් ශක්තිය වශයෙන් දෙන්නේ භාගයක් අයුමිනවා. ආයපතේ ඝර්ෂණයේදීව කාර්යයක් කරනවා.
Vyavartani, Garshani Vyavartani Mane Tita. Mi dinnam dinni ti kali kidi. Tappari kidini siena ti kali kidi no. No ti dikai tappar dikkadi tamai me ko omega da kavadi karaga. Na bhavi. I can ni dikai omega varni. Mia to ekkini ka pi hewani. Visheva hatarane paha samani. Si e visse. Mi capi visi pahagarana hundai kai. Omega mia visi pahadana. Visipaheva hatarai gani te ni visai, visipahadagan no kuhetu mampinlanina. Mega hatarai. Theta can omega. Samana p can si e. Kali tapan deka. E na omega var gedana hatarai omega samana visi. Pahati bahamu kutheni veda pahayumi gana. No uttara kodi pahayumi gana. Pahayumi gana. Eka e dini du meka demmi mamu. E che dalla tua natà è utri in neni. Natà è utri in neca, utri gana demi. Non come danne. Etta catandri ukai. Namut min miava danna pulvani. Nieta conica torneatina mastusunta pamanai. Tita samana bindu dan omega vidim di gatti dan pura. Nieta conica torneatina mastusunta pamanai. Then make a conica torni near the winne heniputa. Conica torni near the winne. Then two samana, I help an. Dapidano omega, vedi win, two aduino. Two aduino, mi help aduin torningan. Help aduin gondo. Is a near the winne. Padili. Inapote, Palavini catamai, apote inni, uttere washing. Balan atta vici bada mai dandinia e mande me nuikin he mandiga hitin him putte in alu kirania anshaka nuking apagamani karan in alu kinia anshaka nuking apagamani karavani at the term summon deepa the ridiculi krishna pada mataketi satan diha mashini galabala. Quindi mi chiede, perdi lo alde. Tu mangi scellacchi da dunni, mi catandri, mi chiede. Vina scenaca arriva da nuvini. Ue basainga da namut, mi chiama pavicicaran, mi chiede, mi vedi passia, nuvini kai. Mi chiede pavicicaran, pura niente alpasana, namut, motri catandri di alpa niente vini. Umiga vedi in vini. In avala archedi gatte, arcatamai, ti. Samatavi samanai garshana vyavartani varaya omega kenik ekedi mia siya gatta mia danne he kida gatta omega vishya kiyala danna upparima eken dana to 25 25 samaya 25 kida ganna hatarai devuno asthaye konni ayo wenawa mata Tita samana, arambi punti di due, it was omega, bidimidica, t. Irigatamam omega bidim decker, t kini kamangat tapper dikai, omega samana kera. Omega. Onda. Abi gamoni. Enang ilangikina prasenne, ridicuni, samadipa, the pishmahatra, mega mancarlatino armatigeti. Samadipa di Pishma, Umavam, make a tatis behind him, make a tatis behind him. Mi vilavi, make a tatis pike and avadikoni to an eye ready. Vidru vata avadikoni hatris deafidini, make a tatis behind or giddipitim, and a mere puna bent paravat in a lamp of Vadi. A new king of the governing. Eka take at unrupo Pishma tibama. Ove vidhiyata udaharanna puluwan avasana karakala ehenam nivaridika hatarawini uttare sakiya gigurum eti karami sakiya gigurum eti karami balanna sakiya gigurum eti karami gaman ganna yaanayak magin godnagena dwani ketu kihipayak pahad dakke dakun disawata yanawana den ettatama den yaa nikuchchana tarange Prabhu Nikuchyana Tharange Vatiyani Tunsi Vishing
මෙයා මෙතෙන් ඇති කරා මෙයා යන්නේ තප්පරයට 300 20 300 අඩලේ වගේ වේගවලින් ඉන්නේ. එතකොට නමුත් ඇති කරන ප්‍රබෝය තරංගේ ඇති කරලා 600 ක විද වේගින් ගියොත් මොකද වෙන්නේ? එයා 600 ක විද වේගින් ගියොත් මෙයා මේ තරංගේ ඉන්න ඉස්සෙල්ලා එයා යනවා. ඒකේ ප්‍රතිඵලය එතකොට මම මේ අපිට මේ පෙර ඉගෙනගෙන තියෙනවා තරංග පෙරමුණට එකිනෙක අදිෂ්ඨාපන වෙනවා වාට මතක ඇති හේතුවක ස්වභාවය ගන්න කියලා. මතක ඇති ඔහොම ඔහොම ඉන්නවා. ලස්සන්ට මේක ඇඳලා තියෙන ඒගොල්ලෝ තුන්වෙනි උත්තරයේ නිවැරදි දකුණු දිශාවට. පේපර් එකේ ලකුණු දෙන්නේ පුතේ දැන් තමාට එන උත්තරේ එන උත්තරේ කියන්නේ ඉස්සලා ගන්න. එතකොට ඔමේගා වර්ගයේ දන 5 ඔමේගා සමානයි 200 කියන එක තමයි 4 ඔමේගා නෙවෙයි ඉන්නේ එතන 5 ඔමේගානේ දීපේවත් එක්ක. ඒක තමයි ලකුණු දෙන්නේ. උත්තරේ ඒක ප්‍රශ්නේ තියෙන දත්ත මාරු පිළීමක් කරපු නැති නිසා ඒ එන උත්තරේට ලකුණු දෙනවා පුතේ. හොඳයි. එතකොට ඔය එතකොට ඔයාලට ආව උත්තරේ ඔමේගා වර්ගයේ දන 5 ඔමේගා සමානයි 200 එහෙම ආවනම් අනේක ආව කියලා හරි මට එවන්න කවුරු හරි එහෙම ආවනම් මම කැමතියි. ඊළාට 34ත් හරි ඊට පස්සේ අපි ගමු. ඒ 34 නම් අපි ඇඳලා තියනවා නේ සතහන එහෙම තියෙන එකක් නේ පුතේ. ඒවා යාම් ටිකයි. 35 වෙනි ගාන. මීටය දිගේ ඒකාකාර 2 kg ස්කන්ධයේ සයිතේශයි දණ්ඩා ඒහා බී යන සහැල්ලු අවිතන් නිතන්තු දෙකකින් තිරස්ස එල්ලා ඇත. රූපී පරිදි තන්තු අතර පතරේ 60ක් වේ. දණ්ඩ දිගේ ස්කන්ධයේ මීයේ තන්තු විශ්ෂ්ඨ වයි දෙෂ්ඨ ගමන් කරයි නම් එසයි දණ්ඩේ සමතුත්තාවේ කිසේත් බිදී නොයාමත් නම් මීයෝ ඉන්නවා නේ පුතේ කිලෝ 2ක් විතර බර කිලෝ 2ක් නම් බර මීයෝ ඉන්නවද? අයියෝ දුකයි දුකයි දුකයි. උත්තරේ හරියට ඇවිල්ලා ඒ උත්තරේ නම් ලියලා නැහැ. තමා දෙන උත්තරේ ලියන්න කියලා උපදෙස් දුන්නා මං හිතන්නේ. හොඳයි දුකයි දුකයි. මේ බලන්න පුතේ දැන් මෙයා මෙහෙම තියෙන්නේ. දැන් මීයා මේක දිග මීටරයයි. ඒකට සෙන්ටිමීටර් මෙතනම 60යි. මේක ඒකාකාර නිසා හරියටම 50 මෙතනින් 10ක් ගියා. ඒකාකාර නිසා 10ක් දුරින් තමයි එයාගේ බර 2 kg එල්ලෙන්නේ 20 නිව්ටන්. මේ මීයා
එමු මියෙක් බී තන්තිෂ්ට වයි දෙෂ්ට ගමන් කරා ඉන්න. එස්වයි දණ්ඩේ සමතුදා කිසිසේත් බිඳී නොයන මේ මීයා මෙතනම ඉන්න ඕන. මීයා ඇවිල්ලා ඉන්නවා. එම් ජී තුර මීයා කිසිසේත්ම නොපෙළෙන්න තව මෙතන 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 40ක් නේ. ඒ වෙලාවේ ඇත්තට මේ පැත්තට තියෙන විශ්ව වැඩි කිරීම 10ක ගුර්ණිය. මෙහි ආයේ මොකක්වත් බාර නැහැ මේ මේ පෙළෙන්න උන්න මෙන්න වෙලාවේ මේ ආතතිය බිඳුව. මෙහි මේ මේ ලක්ෂ්‍ය වට මෙහෙට උඩ යනවා උඩ යනකොට මේක හැකිලෙනවානේ ආතතිය බිඳුව. මේක වැරක්. එතකොට ධන මේ T බිඳුව T වැඩි කිරීම 60 සමානයි. ඒ වෙලාවේ මේවා විශාල පෙළෙන්නේ නැත්නම් MG වැඩි කිරීම 40. ඔබ විශාල නමුත් P බිඳුව වෙනවා සීමාවෙයි. සීමා කාරී විතර පෙළෙන්න ඕන මෙන්න આવොත් T බිඳුව වෙනවා. ඒ වෙලාවේ නම් 200 විශාල. MG වැඩි කිරීම 40. බරණෙවි නිස්කන්දීම් මිච්චකින් එහෙනම් පුතේ 0.5 අයි 400 එන මෙතන 200.5 එම් කේනික 0.5ට වඩා කුඩා වෙන්න ඕනේ. එම් කේනික කුඩා වෙන්න ඕනේ 0.5ට. කියන්නේ මීයාගේ බර කිලෝග්‍රෑම් 0.5ට අඩුයි නම් කෙලවරට ගියත් දෙන්නේ නැහැ. 0.5ට සමාන වුණු සීමාකාරිය. එහෙමනේ අපි ඊළඟ එකට යමු. ගුවන් යානයක් ගුවන් ගත කරනකොට ගුවන් යම සෑම විට සුළඟේ දිශාට විරුද්ධ දිශාට යන්නේ වෙයි කියලා. දැන් සාමාන්‍යයෙන් ගුවන් යානයක් ගුවන් ගත කරනකොට පොළවේ ඉන්නා මෙහෙම. තාතු දෙක කොහොමනේ? දැන් සුළඟ හමන්නේ මෙහෙට නා. මේ සුළඟ මෙහෙට හමන කුන්නේ තටුවරායම ගිහිලා උස්සලා අදින්නේ. එහෙමනේ. දැන් අපි මේ හුළඟ හදාගන්න ගුවන් යානේ ඉස්සහට ගිහිල්ලානේ. දැන් බලන්න හුළං නිකම්ම මේ පැත්තට එනවා. දැන් හුළං එන පැත්ත විරුද්ධ ගුවන් යානේ යන්න හදනකොට නවත්තලා තිබ්බා කියන්නේ. නවත්තලා තිබ්බා මේක ඉස්සෙන්ද යනවා තටු හරහා යනකොට. එහෙනම් ඉස්සහට යනකොට මොකද වෙන්නේ? ඒ වේගය නිසා බර්නුලික මෙත් අනුගමනය කළා ඉස්සෙනවා. නිකම් හුලන් ඒ පැත්තට යන්න ඉස්සත් ඉස්සනවා. බර්නුලි නිසාත් හුලගේ වේගය වැඩි වෙනවා. දැන් බර්නුලි ක්‍රම නිසා ඉස්සාට යනකොට ගුවන් යානයේ සාපේක්ෂව අර නිසල වාතයේ වේගය ලැබෙනවමයි. නම් ගුවන් යානයේ ඉස්සාට යනකොට චලනය වෙන වාතයේම තිබ්බොත් ඒ පැත්ත වේගය ඩබල් වෙනවා. එහෙනම් උඩට වැඩි බලයක් හම්බ වෙනවා. එතකොට බලන්න ගුවන් යට වේගය අඩු කිරීම වැඩි. ගුවන් ගතේ වේගය වැඩි කිරීම නෑ. ඇතුළත මගින් අඩු නැරෙදි. ඇතුළත මගින්ට අඩු වැඩි. ගුවන් යානයේ මත සියස්සි ඉහළට වැඩි බලයක් ලබා ගැනීම පස්සිනී කාටි. ඉගලියන ගුවන් යානයේ සාපේක්ෂව විරුද්ධව ගන්න වාතයේ වේගය තවදුරටත් වැඩි වෙන නිසා ගුවන් යානයේ මත ඉහළට වැඩි බලයක් ලැබේ. වැඩි බලයක් ලැබේ. හොඳයි. අපි ඊළඟ එකට යමු. 2 MS එක වේගයෙන් ඇවිද යන මිනිසෙක් පිටිපස්සෙන් V වේගයෙන් පැමිණ රථයක් 300ක සංඛ්‍යාතයේ නලාවක් නාද කරයි. මිනිසාට ඇසෙන හඬේ සංඛ්‍යාතයේ 330 නම. රථයේ වේගය වන්නේ. අපි දන්නවා දැන් F dash සමානයි උඩේනි V ධන බිඳු වීරින VS බාරයට Fනේ පොදු සමීකරණ මේක තමයි මම පාවිච්චි කරන්න කියලා තියෙන්නේ. මේ ධන දින කචල් දාගන්න එපා. මේක ඇහෙන්නේ ඇෂන හඳේ සංඛ්‍යා 330. මේක 330. වාතයේ තුල ධ්වනි ප්‍රවේගය 330. නිරීක්ෂකයා ඉවතට යන්නේ රතෙන් ඉවත නලාවෙන් ඉවතට යන්නේ ශා එහෙනම් ඉවත නැෂා හිනදී බෙදීම
විතුන්සියතිහයි. රටේ දෙසට විවේගයෙන් පැමිණ රට එනම් දනවි. දෙසට යන මෙ නිරීක්ෂකයා පස්සෙන් යන්නේ රටේ. දෙස්ට යන නිරීක්ෂකයා දෙස්ට යන්නේ නමුත් නිරීක්ෂකයා ඉවතට යන්නේ. ඒක ශාරීරින රටේ දෙස්ට යන සාධන සංඛ්‍යාවයි. එහෙමනම් මේ බිඳුවට මේ බිඳුව කපන්න පුළුවන්. 33 මෙතන ඉන්නේ පුතේ 328 වාරය 30 බෙදි 330 පුතේ අපිට ලැබෙනවා 33 වැඩි කිරීම 330 ඍණ මේකේ හරින් 328 වැඩි කිරීම 30 සමානයි 33 33 වැඩි කිරීම 11 වැඩි කිරීම 30 33 දින 328 වැඩි කිරීම 30 33 එහෙනම් මම 30 එළියට ගත්තා. 30 එළියට ගත්තම 39 11 සරත් තුන 32 39 36 රින 328 සමානයි 39 ඉතින් 11 10 13 8 5 5 දියතුන තුන්සිය පනහ බෙදී විකොලා තුනයි ආසන්න සිවිස දෙකයි 32 තුනයි ඉතුරු 20ට ආසන්න වශයෙන් දෙකයි ඒ අනුව 32ක් කියලා 37 වෙනි ප්‍රශ්නේ දෙන්නේ රූපයේ පරිදි දෙකලම විවෘත නලයක් එබ් බුන්දු මූලික සංඛ්‍යාතෙන් කම්පණය වේ මේ බලන්න දෙකලම විවෘතයි මෙයා මූලික සංඛ්‍යාත එන අපි දන්නව ඇත්තට මේ වෙලාවේ ගණ්ඩා විදීම හතර කොටස් දෙකක් කියලා මෙතන එකයි මෙතන එකයි ලැන්ඩ සමානයි දෙකයි v සමානයි අපි දන්නයි ලැන්ඩ මුලිකතා v සමානයි බිඳුව වැඩි කිරීම දෙකයි කියලා ඊළඟ අවස්ථාවේ දැන් කෙලවරක් වහන එල්ම ඇසුවිට දෙවෙනි උපරිතානයේ සංඛ්‍යාවයි මූලිකේ නෝම පළවෙනි නෝම දෙවෙනි කියන්නේ ලැන්ඩා බෙදීම මෙතන මෙතන ලැන්ඩා දාන මේ දිග ලැන්ඩා කුඩු දෙක එක ලැන්ඩා ගන්න ලැන්ඩා බෙදීම හතර එහෙනම් ලැන්ඩා සමාන 4යි එල් බෙදීම් 5 4යි එල් බෙදීම් 5 දෙවෙනි ප්‍රතිදාන මේ වෙලාවේ 3 කියලා ගමු ලැම්ඩා බෙදීම 4ට මෙතන නම් මෙතන ලැම්ඩා තියෙනවා 5යි ලැම්ඩා බෙදීම 4 එල් එහෙනම් අපිට එනවා 4යි එල් බෙදීම් 5 දැන් v සමානයි 3 ලැම්ඩා v වෙනස් වෙන්නේ F3 ලැන්ඩා කියන්නේ 4යි L බෙදීම 5 මේක 2 එහෙනම් 2 සමාන 1ට F3 වැඩි කිරීම 4 බෙදීම 5 සමාන 2යි F3 එහෙනම් F3 සමානයි 2.5 F3
Subkirimbara. Subkirim purdapa. Samai ni bindu ek mitane verada siduna e vilaye age vinasane dila ti. E vilaye vina sang vasuvita divinu pitana sang pindutoda hatak wediya. Ena den api dannawa. Dai, tenere il cellulare stai e bindu samanai vividim di kai dengit tuna samanai pahai vividim hatrai regolo kiena e bindu vada hatakin vedi itude e tunarini bindu samanai hatai itude pahai vividim hatrai Rine vive di Kai Samane. Divini astai, meninni. E vi lepiti guard pena. Rupe padi dekalo vittanaleak e bindu mudika sankhyatin company veka hari den kelavarak vasuvita devini uparitane sankhyate kelavarak vasuvita devini uparitane sankhya e binduwata vada 60 kin Tutte le tene poti fascia che non potete che ha tagguni che mi vedi in abbed. Puda baru paper decorative tenalia, Kibinusan company, them decorative vessu with it. Didn't pretend a copy me him a gamma put a day. Me nale, who are killing Samaning Evilavi, Miki Mulikatani again. Meke mulikatani gattu lambda vidim hatra samana lambda samana hatrai v samana if lambda etude eke bindu dash ma v samana e bindu dash velikidim hatrai e bindu dash samana v vidim hatrai Apidana e bindu can vive di decaien, Tureno, e cat a deca vericidi vive di decaien, tapidana e bindu dash samana, bagiak e bindu. Evila. De ilango puritani liarni apide.
පලවෙනි එක. එත දෙවෙනි එකේදී ලියන්නේ වාද මතක ඇති. මේක මූලිකේ පළවෙනි අපි ලියන්නේ කොහොමද? ඕ පළවෙනියගේ ඉන්න පුතේ ලැම්ඩා විදිහ හතර දාන ලැම්ඩා විදිහ දෙක සමානයි L කියලා. ඒක ඔයාල දන්නවා පැහැදිලිවම 3යි ලැම්ඩා විදිහ දෙක සමානයි L මතකයිද වාද ඒක? ලැම්ඩා සමානයි 2යි L විදිහ 3 V සමානයි 1 ලැම්ඩා. එතකොට එන්නේ V සමානයි F එක 2යි L විදිහ 3. ඒ වෙලාවේ ඔයාලා දන්නා F එක සමානයි 3යි V බෙදීම 2යි. එතකොට මේක දෙකෙන් ගුණ කළා එකක් වැඩි වෙලා. දැන් ඒ පළවෙනි දෙවෙනි උපරිතාණයේදී. ඒගොල්ලෝ කියන්නේ මූලිකේ පළවෙනි දෙවෙනි උපරිතාණයේ කියලා දෙවෙනි උපරිතාණය. එතකොට F2 සමානයි මෙතනින් නිපුතේ 5යි V බෙදීම අපිට ආවේ. මෙතන ඉන්නේ 4නේ. මෙතන 4 පුතේ. මෙතන 4යි 4 ඉන්නේ 5යි v බෙදීම 4යි l දැන් හොඳට බලන්න මෙතන f2k ඉතින් මේ f2ට ආදේශ කරන්න පුළුවන් මෙන්න මෙහෙම කතාවක් ඉතින් මම පොඩ්ඩක් මකලා දාන්න ඉතින් මේක 2 නම් 2යි ධන 1 සාමාන්‍යයෙන් අපි කියන්නේ n උපරිතාණය නම් 2යි ධන 1 වාරයේ බිඳුව කියලා. දැන් මේකෙදි අපි ගත්තේ මෙහෙම. දැන් අපි දන්නවා නේද මේක F2 සමානයි 5 බෙදීම 2 V බෙදීම 2යි කියලා. එහෙනම් F2 සමානයි 5 බෙදීම 2 V බෙදීම 2යි එල්ට දැන් කීයද ඉස්සෙල්ලා V බෙදීම 2යි එල්ට ඉක්මනට. දැන් හොඳට බලන්න. F2 ඍණ F බිඳුව සමානයි 60යි. F2 කියන්නේ 5 බෙදීම 2ක් F බිඳුව ඍණ F බිඳුව සමානයි 60යි. 3යි F බිඳුව සමානයි 120යි. F බිඳුව සමානයි 40යි. F බිඳුව සමානයි 40යි. ඒක අමාරු දෙයක් නෙවෙයි දශමයක්වත්. අතන v බෙදීම 2යි ලට ආදේශ කිරීම වාක්‍යයක් වෙනවා ඒක. මේක අවශ්‍යයි. මේ බලන්න ආයෙත් මම පොඩ්ඩක් කියන දැන් අපි බලන්න ඕනේ දැන් මූලිකයේ දැන් මෙහිම අවස්ථාවේ තමයි ඒ බිඳුව. ඒ බිඳුව හෙවොත් v බෙදීම 2යි කියලා කෙලිම ගෙලිපිටන්නේ. ඒක වැහුවොත් මූලිකයේ වෙන්නේ වෙනස් යාම. ඉතින් මේ වගේ කී ගුණයක්ද මේ වෙලාවේ කියලා බලන්න මේ කෝණින් නැහැ. ඊළඟ මම බලනවා මේ පළවෙනි එක මේ මූලිකේ. මම නිකන් ඔයාලා දැනගන්න දී. ඊටසේ පළවෙනි. ඊළඟ එක තමයි දෙවෙනි තත්ත්වය. මේක තමයි දෙවෙනි. දෙවන උපරිතාය. ආනේ සඳහයි මේක. මේක තමයි මම මෙහිම කඩාගත්තේ. ලීෂි. ඒ බිඳුව කෙලින්ම ආදේශ කරා ඊට පස්සේ වෙනස් කරා. හරිම ලීෂි. චුට්ටක් තමයි නෑ අර. අඩු කරලා වී බෙදීම 2යි ගන්න පුළුවන් පුතේ. හරි ඔයා. අඩු කරලා ගන්න පුළුවන්. අර දෙක අඩු කළා උත්තරය නම් පස්සේ ආදේශ කරන්න පුළුවන් බොහොම හොඳයි පුතේ. 37 වෙනි ගාන්ඨයේ anu උත්තරේ ඉන්නේ දෙක අපිට. දැන් අර දරුවෙක් සඳහන් කරපු එක දැන් 5යි v බෙදීම 4යි l සමානයි v බෙදීම v බෙදීම 2යි l සමානයි 60 කියලා මේක සුදු කරලා ඒක හොයලා ආය ආදේශ කළා පුළුවන් පුතේ. දැන් 3යි v sorry මේ වගේ 2යි එතකොට ඒ 3යි v බෙදීම 4යි l සමානයි 60 වෙනවා. දැන් ඉත අපි දන්නවා f බිඳුව සමානයි v බෙදීම 2යි l ආයි v බෙදීම 2යි. දැන් මේකෙන් අපිට ගන්න පුළුවන් එතකොට 3 වරක් 1යි 3 වරක් 20යි. එතකොට මේකෙන් එනවා
vi vedi mil samana asura ye ene vidwe ne ke kam ne de kam den ken de kata adesh adesh karam vi vedi me elte ek vedi me dek vi vedi me elte asura ya uttare no onan අර ඉස්සෙල්ලා ගත්ත එකේක පිටක් කරදරයි වගේ නිසා අර මේක තුලම පේන්න පේන්න තියෙනවා වගේ නිසා හමුදාන්න මේ දින අඩු කරලා ඒ නීකේ වීදී මේල් වෙලා අරකට ආදේශ කරා ඒ තුනරිනේ බින්දුව කියන්නේ 60 නේ ඒ දෙක ආදේශ කරලා වීදී මේල් හොයාගන්න ඊට පස්සේ වීදී මේල් හොයාගත්ත පස්සේ ඒ බින්දුව සඳහා දීපු සමීකරණය ආදේශ කරලා ගන්න පුළුවන් මේ දවි සදාන් කරනවා ඉතින් ප්‍රශ්නයක් නැහැ ගොඩේ ළමයි හදලා තියෙන්නේ මේකෙන් මම හිතන්නේ ගොඩක් දරුවෝ හදලා තියෙනවා ඊළඟ එක වර්තනාංක 15ක් වන වීදින්ශයද කෝණ්‍යාංශක 90ක් වන ප්‍රිස්මය තුලින් සිදු කරන වර්තනී පිළිබඳ වගන්ති 3ක් 5ත දැක්වේ කියලා සඳහන් කරනවා බලන්න වාතයේ තුල්දීට වඩා ජලයේ තුල්දී අවම අපගමන කෝණී වැඩි වේ. ඔකේ පිටේ අවම අපගමන කෝණයක් එන්නේ නැහැ. එක පුෂ්ඨයක් අබිලම්බණම් එන්නේ නැහැ. පතන කෝණී වැඩි කරන විට දෙවෙනි පුෂ්ඨයේ මත පතනයේ කෝණ දිගටම අඩු වේ. ඒක වෙන්න පුළුවන්. සම දීපාර්ති කෝණී ප්‍රිස්මය සඳහා වාතයේදී අවම අපගමන වාතයේදී නුපිට පිට අතන වාතයේ තුල්දීට වඩා ඒ ජලයේ තුල්දී අවම අපගමන කෝණී වැඩි අගයක් ගන්න. උදේ වැඩි අගයක් නම් ගන්න බෑ අඩු අගයක් ගන්න ඕන. මොකද දැන් වීදුරු වලින් වාතයට වර්තන වෙනකොට අඩු වර්තනාංකයක් තියෙනවා. දැන් මේ බලන්න. දැන් මෙහිම ගන්න. වීදුරු වලින් දැන් ඔහම ආවා. වාතය ඔහු ගිහිල්ලා මෙහිමනේ යන්නේ. වාතේ නම් මීට ආසන්න වර්තනාංකයක් මේ තියෙනකොට මේ අපගමන වුමින් මේ වාතේ නම් මේ ජලය ජලයට අඩු අපගමනයක් වෙන්න වැඩි යගේන්නේ අඩු වගේ ඒ වීදුරු වලට වාතයේ වීදුරු යට වර්තනාංකයේ ගොඩකු පරතරයක් තියෙනවා වාතයයි සෝරි වීදුරුයි ජලයේ අතර වර්තනාංකේ පරතරය අඩුයි. ඒෂා අරක වෙන්න බෑ. පතන කෝණේ වැඩි කරන විට දැන් මේ බලන්න. අපි කොහොම ගම්මුකෝ? නම්බසයි. දැන් මෙහිමා. ඇවිල්ලා පුතේ දැන් එහෙම ගිහිල්ලා කොහොමද යන්නේ දැන් පතන කෝණේ වැඩි කරන්න වැඩි කරන්න පතන කෝණේ මේ මේක පුතේ අංශක 90ක් මොනද දැන් පතන කෝණේ වැඩි වෙන වැඩි මේක වැඩි වෙනවා මේක වැඩි වෙන වැඩි වෙන මේක අඩු වෙනවා මේක අඩු වෙන මේ නිර්ගත කෝණේ තමයි එහෙනම් පතන කෝණේ වැඩි කනේ දෙවෙනි පෘෂ්ඨයේ මත පතන කෝණිය දෙවෙනි පෘෂ්ඨයේ මත පතන කෝණිය කියන්නේ මේක r දෙක i වැඩි කරන විට r අඩු r දෙක අඩු වෙන කාරය ඒ වැරදි බීහත් සමදිවිපාද ඍජු කෝණ ප්‍රිස්මය සඳහා වාතයේදී අවම අපගමන කෝණිය නොපවති ඒ වෙලාවේ පුතේ දැන් ඇත්ත කතාව දැන් සාමාන්‍යයෙන් අවම අපගමන කෝණේ මතකයි. D සමානයි. N සමානයි sin A ධන D බෙදීම 2 sin A බෙදීම 2. දැන් අවම අපගමනිය ගැන පොඩ්ඩක් බලමු අපි. අවම අපගමනයේදී අපි දන්නවා D සමානයි I ඍණ R ඝන I ඍණ R D සමානයි හොඳට බලන්න මේ මේ වෙලාවේ IR දෙන්න සමාන වෙනවා පිටි
ඒකයි මම සඳහන්නේ සම්මිතික යනකොට අංශක 45 ඒ කියන්නේ මේ කෝණයේ සමානයි මට සම්මිතික වෙනියන්නේ අවමාස්ථාවේ ප්‍රිස්මයේ තුලින් සමමිතිකව කියන්නේ තමයි මේ කෝණයට මේ කෝණය සමානයි ඒත් මෙයාට මෙයා සමානයි මෙයා කැපිලා යන බිඳුව ලියනවා සම් දීපාද ඍජුකෝණ ප්‍රිස්මය සම දීපාද ඍජුකෝණ ප්‍රිස්මය අවම අපගමනයේදී කිරණේ සම්මිතිකව යන විට අවම අපගමනයේදී කිරණේ සමමිතිකව යන විට අවම අපගමනයේදී කිරණේ සමමිතිකවම යන විට I සමානයි RV අන්තක 45 කෝලෙයි I සමානයි RV පරන්තුල අසංශක 45 එමනිසා D සමාන අයිරිනාර් දන අයිරිනාර් මතක කර සටහන තියෙනවා D සමාන අයිරිනාර් අයිරිනාර් ඉතින් මෙයා 45 ඍණ 45 ආය 45 ඍණ 45 නේද B හා C හරිය උත්තරයක් නැද්ද තියෙනවානේ 40 ගන්න අරේ දෙකක් වන කුරු වෘත්තාකාර ශ්‍රේෂ්ම තලයක පතුලේ තබා ඇති ගැන් අරේ මීට දෙයක් වන කුරු වෘත්තාකාර ශ්‍රේෂ්මට නලයක තලයක නෙවී පතුලේ තබා ඇති විශ්වගෑ මාංශුවකට යු ප්‍රවේගය ලබා අංශ සම්පූර්ණයෙන් උත්තේ යාම සඳහා යු ප්‍රවේගය අවමාගේ පුතේ අවමාගේ දී නලය අස්සින් යනකොට අවමගේදී කියලා අදහස් කරන්නේ මුදුනේදී තන්තුවක නම් ආසිතිය බිඳුවේ නලයක් නේද නලයක් ඔබේ මේන මෙතන අර අභිශාරි බලය බර හරියටම දැන් ඊට සමානම අපසාරි බලයක් හම්බ වෙනවා MV වර්ගය තමයි ඔනේ MV වර්ගයට R MG ට සමාන වූ R කිනක බිඳුවයි අභිලක්ෂ මෙලා යන්නේ මේ මේ පැත්තේ දැවටිලා R සමාන බිඳුව. නා අපි දන්නා මුදුනේදී MV වර්ගයේ බෙදී R කිනක බරෙන් තුලනේ. නා V වර්ගයේ සමානයි R එතෙ මෙතනින් ප්‍රක්ෂේපණය කරන්න ඕන ප්‍රවේගයේ U නම් අනිවාර්යයෙන් මේ U එක තියෙන ශාස්ත්‍රය භාගයක් MU වර්ගය මේ ශාස්ත්‍රය සමාන වෙන්න ඕනේ මෙතනින් විභව ශක්තිය මේක අරේදී තියෙන මීට 2යි නම් 4ක් ආශ්‍රමානයි 2යි මීට මුළුෂ 4 එහෙනම් මේකේ කොටසක් මෙතන ලැබෙන චාර්ජයෙන් කොටසක් විභව ශක්තිය MG වැඩි කිරීම හරහා MG HT එක හරහා ධන ආය මුදුනේදී ලැබෙන චාර්ජ විභාගයක් MV වල දිගට මීම් කැපිලා යනවා භාගයේ U වර්ගයේ සමාන G 10 වැඩි කිරීම හරහා ධන භාගයේ V වර්ගයට එකින් ආදේශ කරන හතරයි භාගයේ U වර්ගයේ සමානයි 40 ධන භාගය. R ළඟේ දීලා තියෙන 2යි 10යි. U සමානයි 10යි 3යි. ලියා ගන්න. උර්ථේ යාන්තමින් සම්පූර්ණ කිරීම නම් උර්ථේ යාන්තමි පුතේ 39ට හරි උත්තරේ 3 බිහාසි පමණයි 39ට හරි උත්තරය 3 40 ලියා ගන්න උර්ථේ යාන්තමින් සම්පූර්ණ කිරීමට නම් ඉහළම ලක්ෂයේදී
අපසාරි බලේ බරින් තුනනීවීති. අපසාරි බලේ බලින් තුනනීවීති. බරින් තුනනීවීති. බරින් බලිනී බරින් තුනනීවීති. සීල් ළමයින්ට මේ මුළු රෙකෝඩින් එකම යනවා. බලේ හොඳයි. එයනු මුදුන් ලක්ෂයේදී ප්‍රවේගී වීනා. Bindu in the Mudula shade previgi vina Mudula shade previgi vina kina Gunne api katakrim Hatali shikamang aram bid katakra Hatali shikaram bid katakra Ekodi nirbang putta and lamenta din kuru Aram bedi Hatali shikamang katakra Ilang ekre Balane kabla spasi e torni. Potete spasi e torni e le bini e chi ti chiede. Mi chiamerò di ecate, tanto spasi e mi le bini torni e chi. Samanai a enfa. Abidana to samanai a enfa. Mi tite samatiga che ne gudetino. Mi ha. E non to samana ai kini capi di latina mi angare arte. Amen. Ai samana im ar varghe bidi mi dica. Umanini ai samana im ar varghe bidi mi dica. Toki anni ti vedichiri ma im ar varghe alpa bidi mi dica. Arte pleno. T samanai M R L P B D. Onna yaad. Yudan T ni. Tut L P I no. Deka T B D mi ma. Nang A T samanai R veri ki di mi. Miki L P gatan den T R ya kepeno. Alpasan dekai ti bedimi imma. In apati alpatadan dekai ti bedimi imma. Samana dekai ti bedimi. Rutterinava dekai ti bedimi. Hatalish deviniganate palavinitri. Palavinitri. Hatalish tuminigante. Gatlu anche Hatalish tunadeyan. Mimmi scandi dolni in occhio. Sankiati samana e chiate decai paio. Mulla kebedi satana balam. Dolni dunneke getagapica dolni in putte. Pocatamai tirasse in. Ilanga vilavi divini kete. Dekaru pes and happy hadagand. The meam hitter vistapania karu is pramania vistapani karaki divini. The dunna sampi the lino. Nimitani dang alum. Ya nimitani dang apitum. Area è di noi. Mia espromane a San Pino, mia espromane a Cadino. Mia anipette di una balia e picca chiena. Mia anipette di picca. E picca samana case, mi dunni dunni te, che mi cadica. E picca samana. Mi che dica che non è che dicai che vada di te tiris. Mi ha esprimato a San Pino, mi ha esprimato a te. Demma mi miscandito. E miscandito. Demmi petta mi vistapani, danna petta in kilogram. Mi petta di samani, mi palsi. Viruduti in vine e figa danna in te. Scandim in. Salanwati chalte ke sankiati viande
ඒ සමීකරණය හදාගන්න ඉපැ සතහනේ මතකයි සල්ලන්වත්ටි චලිතාකාර සමීකරණ මං හැදෙව්වා ගණන් හදන්න. දෙන්නේ කේස් වෙනවා. ඒ දෙකට දෙකයි කේස් වෙනවා පුතේ සමාන වෙන්නේ. ඒකට මම මේකේ බලාපොරොත්තු වෙන්නේ අර පළවෙනි එකේ සංඛ්‍යාතේ එහෙමයි. දෙවෙනි එකේ සංඛ්‍යාතේ ගන්න නම් අපි සල්ලන්වත්ටි චලිත සමීකරණේ හදලා ඔමෙගා හොයා ගන්න ඕනේ. ඒ ඔමෙගා අංශයෙන් තමයි ගන්න. දින 3 කේස් බෙදීම m සමාන a. දැන් වාල් පේනවා නේද a සමානයි දින 3k බෙදීමෙන් වාණයට. මේක හරියට a සමානයි වින ඔමෙගා වර්ගයේ s වගේමයි. එහෙනම් ඔමෙගා වර්ගයේ තියෙන්නේ 3k බෙදීමෙන්. එහෙනම් පුතේ s සමානයි ඔමෙගා බෙදීම 2යි 5යි. එහෙනම් f සමාන ඔමෙගා කියන්නේ එකයට දෙකයි පයි ඔමෙගාට ආදේශ කර මූල 3යි කේ බෙදීම. ඔන්න සංඛ්‍යාත අපේ ඩෑෂ් කරනවා. ඒතකොට මේ විලාවේ සංඛ්‍යාතයේ මුල් එක වගේ ආන්. දැන් මන් දාන ඩෑෂ් සමානයි මූල 3 වැඩි වැඩි කිරීම මූල 3 ඉදිය තියලත් එකයට දෙකයි පයි කේ බෙදීම. මේක තමයි එක කියලා මම. එකෙන් ආදේශ කරේ f ඩෑෂ් සමාන මූල 3යි අරකේ. එහෙමනම් පුතේ එහෙම එකක් තියෙනවද? පස්වෙනි එක තියෙනවා. 43 ත නිවැරදි පස්වෙනි එක. ගිටාරයක ඇතින් සංගීත ස්වරයක් නිරීක්ෂණය වෙන ගමන් කිරීමේදී ඇතිවන තරංගය. ගිටාරයක ඇතින් සංගීත ස්වරයක් නිරීක්ෂකේ වෙත ගමන් කිරීමේදී ඇතිවන තරංගය. තරංගයේ යහනේ සංඛ්‍යාන්නේ අනිවාර්යෙන් අන්වායාම ප්‍රගමන තරංගය. මම මොකක් හරි වාදනය කර කර නිරීක්ෂකේ දිශන නිරීක්ෂකයාට ඉන්නේ කනත අන්වායාම ප්‍රගමන. අන්වායාම ප්‍රගමන ගිටාරයේ කම්බී ඇතිවෙන්නේ තීරයක් ස්ථාවර තරංගයක්. එයින් ඇතිවෙන හඬ අන්වායාම ප්‍රගමන වශයෙන් තමයි කනක් වෙ කියන්නේ. ලියන්න. ගිටාරයේ සිට කන වෙත ගමන් කරන්නේ අන්වායාම ප්‍රගමන තරංගයක් වශයෙන්. ගිටාරයේ සිට කන වෙත ගමන් කරන්නේ අන්වායාම ප්‍රගමන තරංගයක් වශයෙන්. වයලිනයේ ශ කියන ස්වරේ සංඛ්‍යාතේ නම් බටනලාවේ ශ කියන ස්වරේට සංඛ්‍යාතේ f'යි. සංඛ්‍යාතේ සමානයි. නමුත් මේක බටනලාවෙන් ආවේ මේක ආවේ වයලිනියෙන් කියලා දැනගන්නේ ධ්වනි ගුණය නිසා. අර දැන් වයලිනියෙන් එන තරංගයක් පුතේ මෙහෙම. ඔහොමයි. බටනලාවෙන් මේක ඔහොමයි. එහෙනම් මේ දෙන්නගේම සංඛ්‍යාත සමානයි. නමුත් මේ වෙනස දැනගන්නේ ධ්වනි ගුණයේ හැඩේ වෙනස් වෙනවා. කන එක හොඳට අඳුරගන්න. ධ්වනි ගුණයේ නිසා තමයි අපි හඳුනාගන්නේ. ඒ අනුව පස්වෙනි උත්තරේ හරි. අනේ පුතේ ඊළඟ එක නම් ලේසි නේද? දැන් බලන්න. A වලින් පටන් ගෙන B ට ගිහිල්ලා. B වලින් ඔහම ඇවිල්ලා D වලින් ඉවරයි. ඔහොමනේ. A B C ඒකේ සම්ප්‍රීති වෙන්නේ AD ආය ST කියනවා ඉෂිට ඉෂ්ට කියනවා එප්පල වෙන G තැන්නා G වලින් D තැන්නා ආය A වලින් පටන් ගන්න අනුපිළිවෙලට මේටි ගිහිලා ඉවර වෙන්නේ පටන් ගන්න මේ අවසන් ඒකිනුත් AD වෙනවා නම් 2යි AD 2යි AD 4 වෙනි උත්තරය 46 ට අත්තේ 4 47 F වලින් තද වුණු පුතේ හොඳ බලන්න F වලින් තද වෙනවනේ තද වුණොත් අභිලම් ප්‍රතික්‍රියාව වැඩි ඝර්ෂණ බලය වැඩි F වලින් තද වුණොත් උවේගය අඩු වෙනවා දැන් මේ බලන්න මන්නිකා සඳහන් කරන්නේ මෙහෙම තීටා දාලා ඉස් දැම්ම මේක ආහ් අපි ඇත්තටම දන්නවා මේ පහතේ චීනා
ඉහළ ආංශ සමානයි mg ධන ε θ. ඊළඟට එහෙනම් ඒ වෙලාවේ අපි දැන් r දෙක නම් මේක mg නම් අපි දැන් r දෙක ධන sin θ. ඊට r දෙක ධන sin θ. ඊට අපිට ඉන්නේ r දෙක නම් mg ඍණ sin θ. දැන් වල් පේනවා ඇති r එක විශාලයි r දෙක. දැන් මේ ඝර්ෂණ බලය ගන්න එක මේක දෙක නම්. F එක ගන්න. F එක සමාන mu r එක. F දෙක සමාන mu r දෙක. එහෙනම් F එක විශාලයි ඝර්ෂණ බලය. ඝර්ෂණ බලය වැඩි නම් ත්වරණය අඩුයි. ප්‍රතිවිරුද්ධ බලය වැඩි නම් ත්වරණය අඩුයි. දැන් අපි එකට අපි මේ පැත්තේ සමාන ඉන්නේ දැන්. එයාගෙන් ඉන්නේ cos θ. ඝර්ෂණ බලයේ එක සමානයි. දෙකෙන් අපි සමාන ඉන්නේ. ඒ cos θමයි. ඒ cos θ. වැරිණි දෙක සමානයි. එන්නේ. දෙක. දැන් දෙක මෙයා බල මෙයා ලුකුයි මෙයා පොඩි. එහෙනම් අපි දන්න F එක විශාලයි දෙක නිසා. අඩු වෙන එක ලුකු මෙයාගේ. එහෙනම් A එක පොඩි වේද. එනිසා මේක බැවි. තර්ක එහෙම තියෙනවා නේ. ඝර්ෂණ බලයේ වැඩි. එතන මේ පද වුණා ඝර්ෂණ බලයේ වැඩි අභිදම් ප්‍රතික්‍රියාව වෙන ශතුට තොන්නේ අඩු. එතකොට බලන්න B අවස්ථාවේදී ඝර්ෂණ බලය අඩුයි. හරියට හරි. B අවස්ථාවේ ත්වරණය වැඩි එකත් හරි. B අවස්ථාවේ අභිදම් ප්‍රතික්‍රියාව අඩු එකත් හරි. අඩුයි නේද? ABC සියල්ලම හරි. පස්වෙනි උත්තරේ 47.5. පුතේ 48 බලන්නකෝ. තිරස්ව වදිනවා කියන්නේ ලම්බකෝණේ වදින්නේ බිත්තිය ලම්බකව වදිනවා කියන්නේ මේක ලියා ගන්න. මේක හොඳට ලියා ගන්න. ලම්බකව වදිනවා කියන එකේ අදහස පුතේ අරයා උපරිමේදී වදින්නේ. මෙව ගිහිල්ලා ඕ උපරිමේදී වදිනවා. ආනි විලායේ අපි නිකන් බලමු. උපරිමේදී ශිරස්ත්‍රයේ බිඳුවයි. එහෙනම් අපි ඉහළ දාමු v වර්ගයේ සමාන u වර්ගයේ දන් දෙකේ. මෙතෙන් ප්‍රවේගයේ u y නා. මේ පැත්තේ නිවේශන. දැන් අපි පැහැල්ලුව දන්නවා මේක බිඳුවයි. මේක u y වර්ගයේ. ඍණ 2 10 එක් මන්දනින්යන් මෙතන උඩට යන්නේ කොච්චර ශද්විෂිකද එන UI සමාන 510.35 එන කාලි V සමාන U ධනී මෙයා බිඳුව ආරම්භ UI ඍණ 10 එහෙනම් බිඳුව සමානයි 10 මූල 5 වෙනවා. එහෙනම් කාලය සමානයි මූල 5යි. මූල 5යි. අපි බලමු ඊට පස්සේ. 50ක් ඉස්සහා ලම්බ කොනේ දැන් අපි මේ පැත්තට ඉන්නේ. US වැඩි කරු කාලය සමානයි. මේ දිශාව. US වැඩි කිරීම T කියන්නේ 5 මූල. US කියන්නේ 50 කියන්නේ 10 වැඩි කිරීම 5 බෙදී මූල 5. මේ දෙක අපුණා මූල 5. US සමානයි 10.
එහෙනම් පුතේ මෙෂිනේ අපි දන්නවා u u සමානයි u සමාන us වර්ගය දන්නේ uy වර්ගය 10යි මූල 5 වාරයක් මූල සමාන දෙන්නේක වර්ග කළා එකතු කරොත් ඒකමයි මූල 2 වෙන්නේ එහෙනම් 10යි මූල 2යි මෙෂිනේ කෝණීය අංශ අපි 10 මූල 10යි පුතේ මූල 5 මූල 2 කියන්නේ මූල 10යි 10 මූල 10 මෙෂිනේ කෝණීය අංශ 45යි තුන්වෙනි උත්තරේ 48 වෙනි ඊළඟ එක අරේ ආර්ධ ඝනකම d වෙන ඒකාකාර ලෝහ තැටිය කේන්ද්‍රය හරයන් තැටිය තලයේ ලම්බක අක්ෂයට ඔමේගා නියත කෝණික දෙවෙනි පිටේ චාර්ජ් ශක්තිය බලන්න ඝනකම නම් මෙච්චර වැඩගත් වෙන්නේ e samane bhagya ayunika hatiyak to tati danna bhag m r varge deka onnamai ekeni m r varge omega varge deema hatarak kena charge ilata samana skandhi sahita harashkada අරය දී වෙන දිග දණ්ඩක් මධ්‍ය රශ්මිය හරහා දණ්ඩ අතන වැදගත් දේවල් තියෙන විදිහට දැන් පොඩ්ඩක් බලන්න මේ දණ්ඩේ දිග උනේ මොන එකම ද්‍රව්‍යයේ නම් ඝනත්ව සමානයි ඝනත්ව සමානයි බලන්න පළවෙනි එකේ දිනගේ මස්කන්ධ දීලා තියෙනවා සම්මත සංකේත වලින් දීලා තියෙනවා අපි දන්නා පුතේ මෙයා දැක්කත් 5 R වර්ගය සිග්මා 5 R වර්ගය ඝනකම දිනන D කියලා. මේක තමයි පැටිය. පැටිය වාරය සිග්මා වර්ගය කරා. එන්න දණ්ඩ 5D දණ්ඩේ හරස්කඩ අරය 5D වර්ගයේ විදීම 5D වර්ගයේ අරය නම් 5D වර්ගයේ ඒ වාරයක් සිග්මා එම් කියලා නෙවෙයි දෙකේම තියෙන සම්මත සංකේත දන්නේ ඒ කියලා. එකම වර්ගයෙන් හදන සිග්මා. දැන් අපිට පහළට පේනවා ඉදින සමානයි. 5R වර්ගයේ d සිග්මා සමානයි හිතේ. 5D වර්ගයේ සිග්මා. මාස්ස් නැහැ නේද 5 5 නේද d to d එහෙනම් r වර්ගයේ සමානයි d දඩේ පරිභාග 5d වර්ගයේ ගලතේ එහේ l නා පුතා l දිගේ නෝ r වර්ගයේ දිගින් සුළු කිදී දැන් එහෙමනම් දණ්ඩ ප්‍රමිතාශිතවන් යා ඊ ඩෑෂ් නම් වාගය i ඩෑෂ් එයා කරකවන්නේ ඔමේගා වලින් ඊ ඩෑෂ් සමාන වාගය
I'd ask him. Abhi den tunin ka. Immilvan. Per bargain. Get a tune. Immilvan. Il Kenny Arvalgi di William Arvalgi Uminava Shaman. Arrange di Harmine, sul grimpo da balanzate. De man sul perot i desham. Mette una hain i can. In arvarge di arvarge un. Saitana R varghi bidim divanga. R varghi divanga. R varghi dattam bere. Se mettere in avattere me in ma varghi omega varghi chiani, atterai tiche. Mirica. Balantate M I M R varghi omega varghi chiani, atterai ike. In adesh. I dash man atrai i vedim hai ar varghi di diva dekai ar varghi tunai di varghi varghi sulkirin apahu balantate. Balde sul chiri. Ar varghe i cutteno, di varghe cutteno, hayak. Devini uttri tamai gandavini. Unde balan. Sul chiri, poda balan daruni. Oh. Rukirim poda balan putte apho man suru karapu gahanda kiyala api dannawa diga hoya ganna den apita ettare me inne devini palawini avasthaye bhagayak ayo omega varge hari bhagaye mr varge bidima 2 omega varge hari mr varge omega varge bidima 4 hari ena e kiyeneka e 4 e samana mr varge omega varge kiyana kathandraya kawa eka prashnayanne. Divinasta e Danderson da Baghe, Kaides, Omega Varghi. E tu de Baghe, Aides, Kinica Bidana, Kilavra Kata Karatna. Potevo in mente l'asceva tagatu Dandime di che il Nantama Emil Varghi Bidim. Tu non mi dolavi non, ma che mattegheti. Abbiamo campo da dove la dalla barra, ma vedo che non vedo niente. La mica tu ne capi e mi dura in capi. Non è che ne che la verrà fatta. Mi canto la dalla barra. Mi copi. E tu te ne avvicinata. Anne hai te avvicinata. E te ne che hai no lasciante.
ඔතන හදාගන්න පුතේ අර වරහන තුල අයිෂමානයි ml වර්ගයේ බෙදීම 12 කියලා. i ඩෑෂ් සමානයි ml වර්ගයේ බෙදීම 12 කියලා හදාගන්න. ආනි භාගයේ කැට 12. එතකොට 2 12 24යි. දැන් මෙතන එනවා 4යි මෙතන ආවි 24. අන්න සුළු කරාම එනවා e r වර්ගයේ බෙදීම e r වර්ගයේ බෙදීම 6යි d. d වර්ගයක් එන්නේ නෑනේ. d වර්ගයක් R වර්ගයේ E බෙදීම 6 D වර්ග දෙවෙනි උත්තරේ ලක්ෂණය. අතන වරද්දලා ඒක. අපි පුතේ අර අතන දාගන්න වෙනවා නේ 2 R වර්ගයේ E. ඒ දෙක බෙදීම තුන අරක ඒක ඔය හරි පුතේ. ඔයා හරි වාර ඉස්සලා උත්තරේ සිදු කළා දාලා තියෙන්නේ. මා සඳහන් කරන්නේ ඒක නේ පුතේ අතන වරද්දලා නේ ඒගොල්ලෝ දීලා තියෙන්නේ. දැන් ওই උත්තරයක් නැහැ නේ. වාල්ට ඉතින් dp වලට එක්ක වාල්ට උත්තරේ හරි 2 r වර්ගයේ e බෙදීම 3 d කියලා d වර්ගයේ 3 d වර්ගයේ ඉන්නේ 3 d වර්ගයේ වෙන්න ඕනේ උත්තරේ පුදුව ආපහු බලන්න 3 d වර්ගයේ වෙන්න ඕනේ ඉතින් පුතේ එතකොට එන්නේ ඔන්න ඔය උත්තරේ තමයි අතන මම ඒක හරි ගස්සවුවා ml වර්ගයේ බෙදීම 12 සැබවින්ම දණ්ඩක් ආපහු බලන්න 3 d වර්ගයේ ඉන්න ඕනේ ඔය දීප දත්තත් එක්ක ස්කෝරේදි හැදුවා නම් ඔයාලට ඉන්නේ පුතේ උඩ 4 යට 6නි එතකොට 2 e r වර්ගයේ බෙදීම 3 d වර්ගයේ කියලා. 3 d එක තමයි ඉන්ඩෝනි උත්තරේ. නමුත් මං දැම්මා i ඩෑෂ් සමාන 3 කෙනේ ml වර්ගයේ බෙදීම 12 කියලා අපි සටහනේ දීපු එක. ඒ අනුව ඒක තමයි. එතකොට ඉස්කෝලේ උත්තරේ හම්බෙන්නේ එක මොකද්ද? ස්කෝලේ හම්බෙලා එන්න ඕනේ 2 e r වර්ගයේ බෙදීම 3 d වර්ගයේ කියලා. මං අරක මාරු කරපු නිසා තමයි ওই දෙවෙනි උත්තරේ ගත්තේ. රූපේ පරිදි ආරම්භයේදී ඔමෙගා කෝණ වේ නිදාශය වෙන උත්තාකාර තැතියක් මත යොදෙන ව්‍යාවර්තනයේ ටෝ කාලය සමග විචලන වෙන ආකාරය ඉහත දෙක රූපේ දක්වා ඇති පරිදි ඇත. තැටියේ කෝණික ප්‍රවේගයේ ඔමෙගා ඉස්සලාම්පති බලන ව්‍යාවර්තනයේ වැඩි කරනවා ව්‍යාවර්තනය ක්‍රියා කර තොරණේ වෙනවා නියත කෝණික තොරණයක් හම්බෙනවා ව්‍යාවර්තනයේ නියත නැහෙනි දැන් ඇත්තටම ටෝ සමානයි i ඇල්ෆා i නියතයක් ඒකට ඇල්ෆා සමානයි ටෝ බෙදීම i එන්නේ මෙයා වැඩි වෙනකොට මෙයක් වැඩි වෙනවා නිශ්චිත නෑ මේක තියෙන්නේ මෙහෙම ඔහොම කාලය සමග ව්‍යාවර්තන වෙනස් වීම. එතකොට මේ වෙලාවේ ඔමෙගා ගන්න ඔමෙගා ගයක් තිබුණා ඇත්තටම ඔමෙගා ගයක් තිබිලා ඔමෙගා බිඳුව නෙවෙයි ඇත්තට මේ තියෙන ඔමෙගා කෝණික ප්‍රවේගයේ නිදාශයේ භ්‍රමණීය වන වෘත්තාකාරය යොදන ව්‍යාවර්තනයේ ටෝ සමග කාලයේ විචලනය වෙන ආකාරය වේ. තැටියේ කෝණික ප්‍රවේගය. ඒකට යමගයක් තිබුණා කියලා ඇත්තටම. තිබුණේක මෙහි වෙනකොට ටික ටික වැඩි වෙනවා. වැඩි. ඊට පස්සේ ඔමෙගා නියතයි කියන්නේ මේක නියතයි. ඊට පස්සේ ටික ටික අඩු වෙනවා කියන්නේ මන්දණීව ඉන්නේ. යොදන ව්‍යාවර්තනයේ එන්නේ එන්නේ අඩුවීමක් සිද්ධ වෙනවා කියන්නේ. එයාගේ අර බැෂ්ම මෙහෙම නෑ නේද? මන්දණී නම් අනිත් පැත්තේ මෙහෙම නෑ. එහෙම එකක් බින්දියෙන් පටන් ගන්න ඒවා තමයි ගෙඩි පිටි. බින්දියෙන් නම් පටන් ගන්න. පොඩක් 1.5 එක වගේ. බලන්න 1.5 පොඩ. 1.5 පොඩක් බලන්න.
පස්සිනික තමයි ගන්ධවින ව්‍යාපනි ගොඩක් වැඩිනි. මේක වැඩි. මෙහෙම දින මොකද? මේක දිහා වැඩි. වැඩි කියන්නේ වැඩි වෙනවා. එකට වඩා පස්සිනික එකට වඩා පස්සිනික වැඩි. හොඳයි. ඉතින් එහෙනම් අපි අහිංහෙමු. මම සතුටු වෙනවා ළමයි යම් පිරිසක් සම්බන්ධ වුණාද ඉතින් මේකේ රෙකෝඩින් එක නැවතත් එතුට ඉගෙන ගන්න ළමයින්ටත් මේ රෙකෝඩින් එක ගොඩක් වැදගත් වෙනවා ආය අනිත්‍යයටත් හොඳයි ඒකෂා මේක නැවතත් උණු වෙන්න වැරදි හරි දැස් වෙන නැති හැබැයි තියෙන වලට ගත්ත උත්තර වල ලකුණු හම්බ වෙයි සර් 50ට කී වෙනි එකද පස්සේ නේද පස්සේ ඒ අනිත් බෑම කර වැඩි වැඩි කියන්නේ වැඩි හොඳයි ගාන මෙරදී උත්තරාරිකේ CC100ක් නැදලා නැහැ අපි දැන් අවශ්‍යින් ගමු හොඳයි එහෙමනම් පුතේ අපි රින්ගේම වටේ නැවත හම්බ වෙන සිකුරාදා සිකුරාදා හවස මම බලාපොරොත්තු වෙනවා නිමාදු දවස් ෂෝ ඔන්ලයින් වලින් කරන්න තියෙනවා කොමනක් පුතේ දැන් අහගන්න විශේෂයෙන් තාපේ දැන් අද පැයකමාරක් කරන වෙලාව අහිමුණා ඒක සමන් සිකුරාදට ඔන්ලයින් වලින් තාපේ කරනවා හැම වෙලාවෙම මැසේජ් එකක් බලන පන්තියකට ඉනිෂලා මැසේජ් එකක් බලන පන්තිය නැති කරන්නේ පන්තිය කරන ස්වරූපේ දැන් අද ගෲප් ආශ්‍රිතේ මැසේජ් එක දාලා තිබුණ ළමයි බලලා තිබුණේ නැහැ ඒක ආයතන දෙකේ තිබුණා ආයෙම වෙන්නේ නැහැ අපිට රෑ ක්ලාස් එකයි දෙකම ගන්න වෙන නිසා බාධාතා වෙනස් වෙන්නේ නැහැ තාපේ. ඒ නිසා තමයි අපි ගෲප් ක්ලාස් එක වෙනස් කරේ. ඇත්තටම ගෲප් එකේ හිටිබනම් අපි පොඩ්ඩයි දීපරේ කරන්න වෙන්නේ. ඒක මේකෙදි ගොඩක් කරා අපි වැඩි වෙලාවක් අරගෙන තාපේ අයින් වෙච්ච එක සිකුරාද මම ඔන්ලයින් කරා කරන්න වෙලාවක් දාලා. දෙවෙනි කාරණාව තමයි සිකුරාදත් අපි හවස විවගත සහ රචනා ප්‍රශ්නපත්‍රය සාකච්ඡාවට ගැනීම වාසි මහත් වටිනාකමක් වේ අපි ඒකෙදි එකක් සාකච්ඡා කරමු. ඒතුළු අද කණ්ඩායම් පන්තියට අවාසියක් වද්ද කියලා හිතේ අවාසියක් වෙන එකක් නැහැ පුතේ වාස මේ රෙකෝඩින් යනවා දෙනවා ගැඹුර කරා අපි මේ දක්වාම කලේ ආරල් විදිහට අපෙන් දැන් මේ පිටාවත් වැඩගත් අද උණු මේ වේදල් කරලාවේ දැන් තම තමන්ට තියෙන ලකුණු ගැන දැනීමක් තියෙනවා හතරක් පහක් හරි කියලා තැගෙනවා ඒ නිසා සතුටු වෙන්න. හොඳයි. එහෙමනම් සුබ රාත්‍රියක් සුබ සුව නිින්දා. දීපාද නැගිටින් දැන් නිදාගෙන කල කටයුතු කරගන්න. හොඳයි. එහෙමනම් ශිල් දාතන ඉවර්ෂා.